ලංකාවට ඔබ විශ්වාස කරනවාද රාත්‍රී 10 11 පමණ වෙනකන් ඉර පායපු දවස් කීපයක් තිබුණා කියලා. ඒ අත්දැකීම අපිට කියන්නකෝ මේ උදාරේ. විශේෂයි අත්දැකීම. මේ නෑරංගර මම රැවටුණා. මේ මම පහුගිය කාලේ හිටියේ ඉතින් සිංගප්පූරුවේනේ. ඉතින් මම එහි ඉන්න කාලෙදී හැම වෙලේම මගේ යාළුවෝ හරිම මේ සීමිත ප්‍රමාණයක් තමයි ආශ්‍රය කරන්නේ. ඉතින් මං හිතුවේ මගේ ගොඩාක්ම හිතවත් මේ යාළුවා මට මෙහෙම කරයි කියලා. यूरोपाल හැබැයි යාළුවා තමයි ඔයාව හොඳටම තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් ඒක මට එහෙම කියන්න එපා. ඉතින් මම යාළුවාව විශ්වාස කරා. එයා ඇත්ත කියන්නේ කියලා යාළුකම. ඔය යාළුවා විශ්වාස කරා යාළුවා ඔබව හොඳින් තේරුම් ගත්තා. නෑ නෑ ඊට පස්සේ එයා එයි නංගි. ඊට වගේ තාත්තවත් කිව්වේ නැන්ද. ඉතින් තාත්තා දැන් අපේ මීගමුවේ බීච් සයිඩ් එකට වෙන්න තමයි පොඩක් තියෙන්නේ ගෙදර. ඉතින් එයා ඉඳගෙන කියනවා මේ දැන් බීච් සයිඩ් එකට වෙන්න හින්දා ගේ තියෙන මේ පැත්තට රෑ 12 වෙද්දි 3 එළිය ඇති. තාත්තා කිව්වේ නැන්ද කියලා මගෙන් අහනවා. මට තාත්තා එහෙම එකක් වෙන්නේ නැහැ බලන්නකෝ තාත්තගෙන් අහන්න ඕනේ කියලා. පස්සේ මගේ සැමියා තමයි කිව්වේ මොන මැටිද ඔය කියලා. එදාද සැමියා එක අතර ගත්තා. සැමියා තේරුම් අරගෙන එදා. එදාද ඔහු තේරුම් ගත්තා. එදාද තේරුම් ගත්තා. නෑ යා. මම මැටි කියලා එහෙම කිව්වේ නැහැ. ඒක පිළිගත්තු නිසා ඒකට කිව්වේ නැත්තම් මම මැටි වෙන්නේ නෑ මේ. අංක 6 අපිට ලැබුණා. වැඩේ කැතයි. ආ? වැඩේ කැතයි. අනේ ඔය කිපෝ යාළුවා මම විශ්වාස කරන්න හොඳ නෑ. නෑ යා යා यालो हरी यालो हरी हरी नारकाई यालो हरी।